මම අවුරුදු 20ක් දේශපාලනය කරා. අද තමයි මම දකින්නේ මේ රටේ වැදගත්ම කාලය කියලා. ඒක අපිට නෙමෙයි ඉදිරි අනාගතයට. දේශපාලනය කරන හැම දෙනාටම අවශ්‍ය වෙලා තියෙන්නේ ඊළඟ මැතිවරණයේ පාර්ලිමේන්තුවට යන එක විතරයි. දැන් අපි තීරණයක් ගත්තා මේ සිවිල් සංවිධානය එක්කව කරගෙන මේ ක්‍රමය වෙනස් කරන්න ඉන්න හොඳම පුද්ගලයාවත් එක්ක අපිට දේශපාලනය ඉස්සරහට කරනවාද කියන තීරණය ගන්න. රටට හොඳ හොඳම දේ ඉදිරි දින 3-4 ඇතුළත අපි තීරණය කරනවා අපි දේශපාලන අතින් කොයි තැනටද අපි යන්නේ කියලා. දැන් සමහර දේශපාලන පක්ෂ මේක මීටර් 100 දුවන තිබිච්ච එක ඒගොල්ලෝ දැන් මීටර් මං හිතන්නේ 2000ක් විතර දුවලා හති වැටිලා කල්පනා කරමින් ඉන්නවා මොකද්ද මේ වෙමින් පවතින්නේ කියලා. අපි නැග්ග වේදිකාවක් අපි හිටපු වේදිකාවක් ජයග්‍රහණයෙන් කෙලවර කරලා මිසක් අපි ආපසු හැරෙලා නැහැ. දැනට වැරදි තීරණ කරා ගමන් කරලා තියෙන විශේෂයෙන්ම 69 ලක්ෂයට අයත් ඒ ප්‍රගතිශීලී දේශමාමක බාම ජාතිකවාදී ජන කණ්ඩායම් සර්වජන බලය වටා එකතු කරන්න අපි අවශ්‍ය පීවර ගන්නවා. අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් ඒ අපේක්ෂකයා අපි බලාපොරොත්තු වෙන්නේ වෛරය නෙවෙයි වැඩපිළිවෙලක් දැක්මක් ඉදිරියේදී රට ගොඩනගන්නේ කොහොමද කියන කාරණේ. අද නොඑක් කටකතා නොඑක් මතිමතාන්තර දේශපාලන වේදිකාවල් තුළ නොඑක් පිල්මාරු වීම වෙනවා. ඒ මොන පිල්මාරුව වුණත් මගේ ආදරේ අම්මේ තාත්තේ මම වගකීමකින් කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රැල්ලට තමන්ගේ ප්‍රතිපත්ති අතාරින්නේ නැහැයි කියන වගකීමත් අපි ඔබ තමුන් ආසලට මතක් කරමු. දැන් මෙතන ඉන්නවා නම් හේතුව වෛරය, රෝදේ, ඊර්ෂ්‍යාව, තණ්හාව. ඒ වුණාම ඩැමේජ් එක අපිට ඩැමේජ් එක ඒවා හිතන අය තමයි කියලා මම මතක් කරන්න කැමතියි. මේ මැතිවරණයේ ජයග්‍රහණය කරනවා කියන්නේ රටක් ආරක්ෂා කිරීම. මේක වැරදුනොත් ඉවරයි. දැන් දොස්තර ගන්න රෝගලිදා. සෑම ප්‍රවේශයක ආර්ථිකයට සම්බන්ධ කරන්න ඕන සාධාරණ පංගුව ආර්ථිකයේ සාධාරණ පංගුව ඒගොල්ලන්ට ලැබෙන්න ඕන. ඊළඟ එක මානව සම්පත්වල වර්ධනයට දින බාධා ඉවත් කරන්න. එච්චරමයි නීතියේ විධානයේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න ඕන ඔය වැඩ දෙක වෙනුවෙන්. ඉතින් අපි කවුරුත් එකතු වෙලා ඔන්න ඔය වැඩේට කරගහන්න තමයි තියෙන්නේ. ඉතින් සැප්තැම්බර් 21 සෑම සමීක්ෂණයකින්ම කියන්නේ 40%කට වැඩි බලයක් 40%කට වැඩි අනුමැතියක් සජිත් ප්‍රේමදාසට තියෙනවා කියලා. තව 20%කට වැඩි තියෙනවා තීරණයක් ගත්තේ නැති අය. ඒක AI තීරණ ගන්න ඡන්ද කිට්ටු උනහම. එතකොට අනෙක් හැම අපේක්ෂකයම අපිට වඩා 20%ක් පිටිපස්සෙන් ඉන්න. අනුර කුමාර 50%කට වැඩියෙන් තියෙනවා කියපෝ ආයතනයේ දැන් කියනවනේ අනුර කුමාර 30%යි කියලා. අපිට තියෙන දුක මොනවාක්වත් නෙවෙයි. අපිට විනය පරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා ওই විනය පරීක්ෂණ ලිපියවන අයට විනය පරීක්ෂණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද හේතුව පක්ෂයේ හිටපු සභාපතිවරයා GL පීරිස් මැතිතුමා පක්ෂය හැරදාලා යනකොට ලියුමක් නිකුත් කරන්න බැරි වෙච්ච කසේරුකාවක් නැති වෙච්ච අය අපට ලිපි නිකුත් කිරීම මං හිතන්නේ හාස්‍යජනක කාරණයක්. ඒ නිසා අපි ඕවට බය නම් අපි මේ වගේ තීන්දුව තීරණ ගන්නෑ.